අද සාමාන්‍ය සමය 18 වෙනි සතියේ අංක 4 වද දිනේ. අද අපි තෝරගන්නවා සැබවින්ම අපිරිසිදුකම පැමිණෙන්නේ කොහෙන්ද කියලා. ජේසුස් වහන්සේ සාකච්ඡා කරන ඒ සිද්ධිය සම්බන්ධයෙන්. ජේසුස් වහන්සේ විතර පැමිණෙන පරිසිරු සතිසිවරු ජේසුස් වහන්සේට චෝදනා කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ආහාර ගැනීමට පෙර ඔවුන්ගේ අත් සෝදා පවිත්‍ර කරගන්නේ නැහැ කියලා. ඒකේ තජුත අනීතියක්. ඒක බැලු බැල්මට සමාජ නීතියක්. සමාජ රීතියක්. හේතුව තමයි ඇයි අපි කෑම කන්නට පෙර අත් සෝදා ගන්නට ඕනේ? මොකද අපේ අත්වල දූපිල්ල කුණු විස බීජ ජරාව තියෙන්නට පුළුවන්. අපි ආහාර ගැනීමේදී මේ දේවල් අපේ ශරීරගත වෙලා අපේ ශරීරය රෝගී වෙන්නට පුළුවන්. නමුත් මේ දෙය මොසිස්තුමාගේ නීති ව්‍යවස්ථාවට අනුව ඇතුළත් කරලා තියෙන්නේ ඇයි? මේ කොහොතෙක්ම සමාජීය නීතියක් නිසාද? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ශරීරය අපිට ලැබිලා තියෙන දෙවියන් වහන්සේගෙන්. එහෙනම් මේ දෙවියන් වහන්සේගෙන් ලද තැක්ක ආරක්ෂා කරන එක ඒ වගේම අපේ ජීවිත පිරිසිදුව පවත්වාගෙන යෑම ඒක ඇතුළාන්ත පිරිසිදුකමට උදව්වක් වෙනවා. මොකද අපි නීති රීති පිළිපදින්නට හරියාකාරව පුරුදු වෙද්දී අපි නිතරම අධ්‍යාත්මික ජීවිතයේ නීති රීති වලට අනුව ජීවත් වන්නට හරියාකාරව අපි මෙහෙවන්නට එය උදව්වක් වෙන නිසායි. නමුත් සමහර වෙලාවට මේ පරිසිරු සදිසුවරු ඒ ශ්‍රාවකයන්ට චෝදනා කරන්නේ ඔවුනුත් ඒ අර්ථය හරියාකාරව දන්නේ නැතිවයි. හරියාකාරව දන්නේ නැතිවයි. ඒක නිසායි ජේසුස් වහන්සේ කියන්නේ අන්ධයෙකුට මඟ පෙන්වන්නට තවත් අන්ධයෙකුට බෑ කියලා. එහෙමනම් අපි කොහෙද අන්ධ වෙලා තියෙන්නේ? අපිත් සමහර වෙලාවට දේවල් කරනවා. ඒ කරන දේවල් අපේ ඇතුළාන්තයට අපේ අධ්‍යාත්මයට කොච්චර උදව් වෙනවද කියන දේ අපි අහන්නට අවශ්‍යයි. අපි කරන දේවල් වල තේරුමක් අපි දන්නවද කියන දේ අපි අහන්නට අවශ්‍යයි. දිව්‍ය පූජාව ආරම්භ කිරීමේදී ප්‍රධාන දොරටුවේ සිට අල්තාරය දක්වා පැමිණෙද්දී අපි ආරම්භක ගීයක් ගායනා කරනවා. ඒ ඇයි කියලා අපි දන්නවද? පූජාව අවසන් වෙලා අල්තාරය ළඟ ඉඳලා පූජා ප්‍රසාදිතුමන් දේවස්ථානයෙන් පිට වෙන තෙක් අවසාන ගීතයක් ගායනා කරන්නේ කුමක් නිසාද කියලා අපි තීරුම් අරගෙන තිබෙනවද? ඇයි අපි දිව්‍ය පූජා පවත්වන්නට අල්තාරයක් යොදා ගන්න කියලා අපි අහලා තියෙනවද? ඇයි අල්තාරය මත පහනක් පත්තු කරන්න කියලා අපි කවදාවත් අහලා තියෙනවද? එහෙමත් නැතිනම් පූජාසනයට දුම් මල්න්නේ කුමන හේතුවක් නිසාද කියලා අපි අහලා තියෙනවද? පඳුරු පිදීමෙන් පසුව පූජා ප්‍රසාදිතුමන් අත් සෝදා ගන්නේ කුමන හේතුවක් නිසාද කියලා අපි අහලා තියෙනවද? මේ දේවල් අපේ අධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කුමක් නිසාද, කුමන හේතුවක් මතද කියලා අපි තේරුම් අරගෙන තිබෙනවද? අපි දේවල් කරත්නම් වාලේ කරනවද? තව කෙනෙක් ඇහුවොත් අපිට කියලා දෙන්න යමක් තියෙනවද? හරියාකාර මඟ පෙන්වීමක් කරන්නට. එහෙමනම් අපිත් ස්වාමීන් වහන්සේ තුළ අපේ දුර්වලකම් අඳුන ගනිමු. අපේ ජීවිත පිරිසිදු කරගන්නට නීති රීතිය තුළින් හරි මඟ පෙන්වීම අපි ඉල්ලා සිටිමු. එනම් ඔබ සියලු දෙනාටම සුභ දවසක්. ජිස්පි.